ඕකේ හොඳම එක කියන්නේ අර කොල්ලු පිටියේ දැන් ওই පොලිස් නිලධාරීන් වාහනය පරීක්ෂාවට ලක් කරද්දී වීඩියෝ කරන තරුණයා ඒ පොලිස් කාර්යයට කියනවා, පොලිස් නිලධාරියට කියනවා, ඔයාගේ මූණින්ම පේනවා ඔයා මේ වැඩේ කරා කියලා කියද්දී ඒ නිලධාරියා ළඟම හිටපු අර කොළපාට ජැකට් එකක් දාගත්ත පොලිස් ජැකට් එකක් දාගත්ත තව නිලධාරියෙකු මූණ දිහා බලද්දී ඒ පොලිස් නිලධාරියා මේ නිලධාරියාට ඉඟියක් දෙනවා, සද්ද නොකර ඉන්න මොකක් කියන්න එපා කියලා. ඒ වෙද්දී ඒ රූපරාමු වලින් වීඩියෝ එකෙන් තේරෙනවා මේ පොලිස් නිලධාරීන් යම් නීති විරෝධී වැඩක් කරන්න මෙතන පෙළඹුණා දෝ කියලා සැකයක් මතුවෙනවා. ඒ වගේම ඒ පොලිස් නිලධාරයාගේ වැඩ තහනමකට ලක් කරා කියලා මට නිවසේකුත් ඇහුණා. මාධ්‍ය ප්‍රකාශක කියලා තියෙනවා ඒ නිලධාරියට ගංජාට වගේක් තිබුණා නිරීක්ෂණය වුණා. ඒ ගැන තමයි පරීක්ෂාවට ලක් කරේ. කැබියක පරීක්ෂා කරද්දී එතන මුදල් වගේක් තිබුණා. ඒ පිළිබඳව තමයි කිව්වේ. එතන ඉහළ නිලයේ ඒ ඉහළ නිලධාරියකට සමතයකට පත් කළා ඒ තරුණයන්ව පිටත් කළා. සමතයකට පත් කළා ඇයි පිටත් කරේ? එතන ගංජ හැටෝ ගංජ මලක් තිබුණා නම් කොහොමද පොලිස් නිලධාරීන් සමතයකට පත් කළේ යවන්නේ? හරි, ඊට පස්සේ ඒ තරුණයන් මේක සමාජ මාධ්‍යයට දැම්මේ නැත්නම් සමාජයේ කතාබහකට ලක් වෙන්නේ නැහැ දෙවෙනි කරුණ. හැබැයි මේ සිදුවීමෙන් තේරෙන්නේ පොලිස් නිලධාරීන්ට මින් ඉදිරියේදී වාහනය පරීක්ෂාවට ලක් කරද්දී සෑහෙන්න සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද එක් නිලධාරියෙක් කරන වැරද්දක් හින්දා මුළු පොලිස් දෙපාර්තමේන්තුවට මේකේ කළු මාක් එකක් එල්ල වෙනවා, බ්ලැක් මාක් එකක් එල්ල වෙනවා. ඒ නිසා මට තියෙන ගැටලුව, ගංජා මලක් හෝ ගංජා ඇටයක් තිබුණා නම් වාහනය ඇයි ඒ වෙලාවේ එළියට අරන් පෙන්නුවේ නැත්තේ? දෙවෙනි එක, පොලිස් නිලධාරියෙක් වැඩ තහනම් කරේ ඔහු වැරද්දක් කරාද? ඇයි එක නිලධාරියෙක් විතර වැඩ තහනම් කරේ? එහෙනම් එතන හිටපු නිලධාරී ඔක්කොම වැඩ තහනමකට ලක් කරන්න තිබ්බා. මෙන්න මේ සිදුවීම් එක්කලා පොලිසිය පිළිබඳව තියෙන විශ්වාසය මිනිස්සුන්ට නැති වෙනවා. මේවා මේගොල්ලෝ මේ පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයි. අර ඉහළ පෙළේ නිලධාරීන් එකතු වෙලා පහළ පෙළේ නිලධාරීන්ව ඉත්තු බවට පත් කරලා ඒගොල්ලොන්ගේ මුදල් ලිපීමේ පරමාර්ථයෙන් යම් යම් නීති විරෝධී ක්‍රියා කරනවා පොලිසිය ඒ පිළිබඳව ඕනතරම් සාක්ෂි මේ රටේ ඉතුරු වෙලා තියෙනවා. ඉතින් තව දුරටත් අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි කඩා ගන්න බලාපොරොත්තු වෙන නිලධාරීන් මෙහෙම ඇසිරෙන එක තාමත් ඛේදනීය තත්වයක්. ඉතින් මේතරට පොලිසිය වැටෙනවා කියන්නේ පොලිසියේ සාධාරණ නීතිකරුක නිලධාරීන්ට ඇත්තටම තවදුරටත් පොලිසියේ නිසියාකාරව රාජකාරිය කරන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේ වීඩියෝ එක සමාජ මාධ්‍යයට යොමු කිරීම සම්බන්ධෙනුත් යම් අපහැදිලිතාවයක් මෙතන මතුවෙනවා. මොකද වීඩියෝ එක යම් තැනක සංස්කරණයක් කරලා තියෙනවද කියලා සැකයක් මතුවෙනවා. කොහොම කරත් එක් නිලධාරියෙක් විතරක්